සුබදවසක් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ හැමදෙනාම මගේ YouTube channel එකට. ඉතින් සුපුරුදු විදියට අදත් ගෙනලා තියෙනවා RC unbox සහ review video එක. ඉතින් defender market එක එහෙම නැත්නම් RC defenders වල ටිකක් මිල අඩුවට ගන්න පුළුවන් defend එකක් තමයි අද ගෙනහැලා තින්නේ. ඕගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලා තිබ්බා HB toys ලගේ EZP 1001 1002 3 එහෙම models කීපයක් එනවා. ඉතින් අන්නේ defender එකේ review එකක් කරන්න කියලා. ඉතින් අන්නේ defender එක තමයි මම අද ගෙනහැලා තින්නේ. ඉතින් මෙන්න මේක තමයි අපි අද unbox කරන්න යන්නේ. EZP 1002 කියන මාදිලිය තමයි මේක. ඉතින් 123 කියලා මෙයාගේ බොඩි ෂෙල්ස් තමයි වෙනස් වෙන්නේ. වාහනය එකමයි. ඉතින් මේ වීඩියෝ එකට අපිට ස්පොන්සර් කරන්නේ ඕන ගැජට්ස් කියන ආයතනයෙන් තමයි. ඕගලන්ට පුළුවන් මෙයාව ඒගොල්ලන්ගේ මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මෙයා විතරක් නෙමෙයි තව මිල අඩුවට RC ගණනාවක් ඒගොල්ලෝ ගාව තියෙනවා. Toy grade RC ගොඩක් තියෙනවා models. මම පහල description එකේ සහ screen එකේ දාලා තියන්නම් ඒගොල්ලන්ගේ contact numbers ඒ details ටික දාලා තියන්නම්. මිල ගණන් විස්තර වීඩියෝ එකේ ඉස්සරහට කියන්න. එහෙනම් සුපුරුදු විදියට අපියා බොක්ස් එකේ වගතුක විශේෂාංගයට. හරි, ඉතින් මේ වීඩියෝ තමයි අපිට අපේ බොක්ස් එකේ ඉස්සරහ පැත්ත බලාගන්න පුළුවන්න්නේ. අපේ ඩිෆෙන්ඩර් එකේ ලස්සන ෆොටෝ එකක් දීලා තියෙනවා මෙතන. ඊට පස්සේ රේසින් රෙඩි කියලා සඳහන් කරලා තියෙනවා. අවුරුදු 14 න් ඉහළයි තමයි මේව රෙකමන්ඩ් කරන්නේ. ඊට පස්සේ උපරිම වේගය 60 කිලෝමීටර 15 පිළිතර සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා HB Toys කියලා මෙයාගේ කම්පැනි නේම් එක සඳහන් කරලා තියෙනවා. HB Toys කියන එක තමයි කම්පැනි එක. ඊට පස්සේ මෙතන unbounded 4x4 Pioneer 110 ස්කේල් 4-wheel drive rally car කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙයා 110 ස්කේල් එක තමයි අඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්ත වාහනේ වගේ 10න් එකක් තමයි මෙයාගේ size එක වෙන්නේ. හැබැයි TRX4 එකට වැඩිය පොඩ්ඩක් පොඩි මෙයා. ඊට පස්සේ මෙතන මෙයාගේ functions ටික සඳහන් කරලා තියෙනවා. මෙයාගේ frequency එක 2.4 GHz, ස්කේල් එක 110 ස්කේල් එක, 4-wheel drive, RTR ready to run. ඊට පස්සේ මෙයාගේ racers භාවිත කරලා එහෙම නැත්නම් ball bearing භාවිත කරලා තියෙනවා මෙයාගේ ඩ්‍රයිව් සිස්ටම් එකට. ඊට පස්සේ මෙතන තියෙනවා ස්ප්ලෑෂ් ප්‍රූෆ් ඉලෙක්ට්‍රොනික්ස් කියලා වතුර බින්දු ටික සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයාව සම්පූර්ණ වතුර ගිල්වන්න බෑ. සාමාන්‍ය මට්ටමකට වතුර දාන්න පුළුවන්. වතුර නිකන් වතුර ඉහුණට ප්‍රශ්නයක් නෑ. ඒ වගේ ලෙවල් එකකට තමයි මෙයා වෝටර් ප්‍රූෆ් වෙන්නේ. නැතුව ෆුලි වෝටර් ප්‍රූෆ් නෙමෙයි. ඊට පස්සේ හොඳ ෂොක්ස් තියෙනවා, හොඳ ටයර්ස් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි බොක්ස් එකේ ඉස්සරහා පැත්තගෙන විස්තර ටික කියන් තියෙන්නේ. අපි දැන් බොක්ස් එකේ උඩ පැත්තට ගියොත් එහෙම උඩ පැත්තෙත් මේ විදිහට සඳහන් කරලා තියෙනවා. අර වගේම ඔප්ෂන්ස් ටිකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි විශේෂ දේවල් ටික. කලින් වගේම තමයි ෆ්‍රීකවෙන්සි එක, මෙයාගේ ෆුල් ස්පීඩ් එක 60 කිලෝමීටර 15. ඊට පස්සේ ප්‍රොපෝෂනල් ස්පීඩ් කන්ට්‍රෝල්, ප්‍රොපෝෂනල් ස්ටීරින් කන්ට්‍රෝල්. ඉතින් මෙයා ෆුල් ප්‍රොපෝෂනල් එක. අපිට අවශ්‍ය විදිහට ස්පීඩ් එක සහ ස්ටීරින් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හෙමින් ඔන්න හෙමින් යන, හයියෙන් ඔන්න හයියන්න, ඒ ඕන විදිහකට පුළුවන්. ඊට පස්සේ ෆ්‍රන්ට් ඇන්ඩ් බැක් ඇඩ්වාන්ස් සස්පෙන්ෂන් සිස්ටම්, TPR රබර්, හයි ග්‍රිප් ටයර්ස්, බ්‍රේක් කන්ට්‍රෝල්. ඒ විදිහට ඒ විස්තර ටික සඳහන් කරලා තියෙනවා. මෙයාගේ ෆන්ක්ෂන් ටික ඒ විදිහට තමයි බොක්ස් එකේ උඩ පැත්ත වෙන්නේ. බොක්ස් එකේ අනිත් පැත්තට ගියොත් එහෙම ඒ පැත්තෙත් ලොකු විශේෂ දේවල් ටිකක් නැහැ. අර ටිකම සඳහන් කරලා තියෙනවා. ආයි මෙතනින් අපේ ඩිෆෙන්ඩර් එකේ ෆොටෝ එකක්. ඊට පස්සේ අමතරව අපිට රිමෝට් එකෙන් මෙතන කරන්න පුළුවන් වැඩ ටික සඳහන් කරලා තියෙනවා. හරවන ඒවා, ඉස්සරට පස්සට යන ඒවා, ට්‍රිම් කරන ඒවා, ඔන් ඔෆ් කරන ඒ විස්තර ටික මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනත් තව ඔප්ෂන්ස් ටිකක් සඳහන් කරලා තියෙනවා. මෙයාගේ බෆර් එක ගැන, ටයර්ස් ගැන, ඊට පස්සේ සස්පෙන්ෂන් ගැන, ඊට පස්සේ මෙයාගේ රේසර්ස් යොදාගෙන තියෙනවා. මං කියලා කිව්වාගේ මෙයාගේ ඩ්‍රයිව් සිස්ටම් එකට පද්ධතියට. ඉතින් ඒ රේසර්ස් වල ෆොටෝස් එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ සර්වෝ එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒ විදිහට තමයි බොක්ස් එකේ මේ පැත්ත විස්තර ටික වෙන්නේ. බොක්ස් එකේ දෙපැත්ත නම් එහෙම ලොකු දෙයක් කියන්න නැහැ. ඊට පස්සේ බොක්ස් එකේ මේ පැත්ත සඳහන් කරලා තියෙනවා මෙයාගේ දිගපල්ලේ ටික. සම්පූර්ණ ටික මිලිමීටර 474ක්, ඊට පස්සේ පළල මිලිමීටර 202ක්, ඊට පස්සේ උස මිලිමීටර 235ක් විදිහට. ඒ කියන්නේ ආසන්න වශයෙන් මේ අඩි එකහමාරක් විතර දිගයි. ඊට පස්සේ බොක්ස් එකේ යට පැත්තට ගියොත් මේ විදිහට බලා ගන්න පුළුවන් බොක්ස් එකේ යට පැත්ත. ඉතින් මම අනෙක් ටොයිස් වල දැකපු නැති විශේෂ දෙයක් තියෙනවා. භාෂා ගොඩකින් සඳහන් කරලා තියෙනවා මෙයාගේ ඉන්ස්ට්‍රක්ෂන් ටිකක්, වර්නින්ස් ටිකක්. ඉතින් ඒක තමයි මම කලින් කිව්වාගේ මෙයා ගොඩක් ප්‍රසිද්ධ RC එකක්, TRX4 එකට වැඩිය අඩු මිලට ගන්න පුළුවන්, අප්ග්‍රේඩ් කරන්න පුළුවන් හොඳ RC එකක් විදියට ලෝකෙම ප්‍රසිද්ධයි. ඊට පස්සේ මෙතන වාහනේ බැටරි එක, ඊට පස්සේ ට්‍රාන්ස්මීටර් එකේ බැටරිස්, ඉතින් මේ දෙකම අපිට එවලා තියෙනවා. ඒ කියන්නේ රිමෝට් එකේ බැටරිස් අපිට ඇතුළ එවලා තියෙනවා, බලා ගන්න පුළුවන්. ඊට පස්සේ චාර්ජ් කරන චාර්ජින් මවුන්ට් එක කොයි එකද අපිට ලැබිලා තියෙන්නේ, USB එකද, වෝල් ඇඩැප්ටර් එකද, ඒ ටික සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි බොක්ස් එකේ යට පැත්ත තියෙන්නේ. ඊට පස්සේ මෙතන මෙයාගේ මොඩල් නම්බරේ සඳහන් කරලා තියෙනවා HB EZP 102 කියලා.
අපි දැන් මේව අන්බොක්ස් කරලා බලමු. ඉතින් මේ විදිහට අපිට ඕන මැනුවල් එක බලා ගන්න පුළුවන් මුලින්ම. මෙයාගේ වැඩ පිළිවෙල ටික ඔක්කොම සඳහන් කරලා තියෙනවා මේකේ. හරි, මම දැන් එයා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මේ විදිහට අපිට පොඩි පැකේජ් එකක් ලැබෙනවා. මේක අපේ ට්‍රාන්ස්මීටර් එක ලැබෙනවා. ආයිතින් ට්‍රැක්සස් ට්‍රාන්ස්මීටර් එක වගේමයි. ආ මම ඉස්සරහට මේ දෙක මේකට තියලා පෙන්නන්නම්. මම මෙයා දැන්ට පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපිට මේකේ තව පොඩි පැකේජ් එකක් ලැබෙනවා. අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කායකේ චාර්ජර් එක තියෙනවා. ඊට පස්සේ කායකේ බැටරි එක තියෙනවා 7.4 volt milliampere 1500 බැටරි එකක් ලැබෙනවා අපිට. ඊට පස්සේ මේ විදිහට ට්‍රාන්ස්මීටර් එකට අවශ්‍ය කරන බැටරිස් ටික එවලා තියෙනවා. බැටරිස් 4ක් ඕනේ, AA බැටරිස් 4ක්. හරි, මම මේ ටිකත් පැත්තකින් තියාගන්න. හරි, අපි දැන් යමු මෙයාගේ බොඩි එක ඇතුළට. ඉතින් මෙන්න මේ බොඩි ක්ලිප්ස් හතර ගලව ගත්තහම අපිට පුළුවන් මෙයාගේ බොඩි එක ඉවත් කරගන්න. මෙන්න මේ විදිහට. ඉතින් මෙයාගේ බොඩි එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට මේ ඉනර් ෆෙන්ඩර්ස් එහෙම මඩ් ගාඩ් එහෙම TRX4 එකේ වගේම අපිට ලබා දීලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒක තමයි මෙයාට TRX4 ක්ලෝන් කියලා කියන්නේ. ඉතින් ගොඩක්ම ඒ ක්වලිටියට ඒ ආසන්නයට ගන්න මේගොල්ලෝ උත්සාහ කරලා තියෙනවා. ඉතින් මෙයාගේ අපිට ස්ටොක් එනකොටම ලයිට්ස් ලැබෙනවා අපිට. ඉස්සරහ සහ පිටිපස ලයිට්ස් ලැබෙනවා අපිට. මයිසාර ඒවා දාලා පෙන්නන්නම්. මේ විදිහට තමයි අපිට මෙයාගේ බොඩි එකෙන් ඇතුළ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගලන්ට පේනවා මුලින්ම මෙන්න මේ විදිහට මේ තැන් දෙකට බර දාලා තියෙනවා. එතකොට මෙයාට හොඳ ස්ථායිතාවයක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට ලැබිලා තියෙනවා මෙයාගේ ප්‍රධාන මෝටර එක, මේන් මෝටර එක ලැබිලා තියෙනවා. ඊට පස්සේ මෙතන තමයි මෙයාගේ සර්කිට් ටික, ඒ ටික ඔක්කොම තියෙන්නේ. රිසීවර්, ESC ඔක්කොම තියෙන්නේ මෙන්න මේ කොටස ඇතුලේ. මෙතින් එළියට ඕගලන්ට පේනවා බැටරි වයර් එක ප්ලග් කරන එක, ලයිට් ප්ලග් කරන ඒ වයර්ස් ටික ඒවලා තියෙනවා. ඊට පස්සේ මෙතන තමයි මෙයාගේ බැටරි කම්පාර්ට්මන්ට් එක තියෙන්නේ. බැටරි එක දාලා මෙන්න මේ පින් වලින් තමයි ලොක් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මෙයාගේ ෂොක්ස් බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ෂොක්ස් වල පොඩ්ඩක් හાર્ඩ් ගතියක් තියෙනවා. ඉතින් ටයර්ස් මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉස්සරහ තියෙනවා මෙයාගේ සර්වෝ මෝටර් එක. හැරවෙන්නේ මේකෙන් තමයි, හැරවීමට උපකාරී වෙන මෝටර් එක. මම හැමතිස්සෙම කියනවා වගේ සර්වෝ මෝටර් එක තමයි මේ තියෙන්නේ. ඉතින් හොඳ ඝනකම ප්ලාස්ටික් වලින් තමයි මෙයාගේ චැසි එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙයාගේ යටපැත්ත බලා ගන්න පුළුවන්. මේ විදිහට මේන් ඩ්‍රයිව් ෂාෆ්ට් දෙක තියෙනවා. මෙතන ගියර් බොක්ස් එකෙන් මෙහෙම දෙපැත්තට එනවා. ඉතින් මේ විදිහට මෙන්න මෙතන ඔන් ඔෆ් ස්විච් එක ලැබෙනවා මෙයාගේ. මෙහෙ මෙහාට මෙහාට කරලා තමයි මෙයා ඔන් ඔෆ් කරන්න තියෙන්නේ. හරි, අපි දැන් ට්‍රාන්ස්මීටර් එකට සහ කාර් එකට බැටරිස් දාගමු. මම මුලින්ම කාර් එකට දාගන්නම්.
ඉති අපිට බැට්‍රීසේ මාපු පැකෙජ්ජක මෙන්නම විදිට මේ බොඩි කලිප්ස් වැඩිපුර බොඩි කලිප්ස් ඒකුත් ලැබිලා තියෙනවා මට එකවට පෙන්න්න බැරි වුණා ආයිති මේ තියෙන බොඩි කලිප්ස් නැති වුණොත් එහෙම මේවා අපිට මේවා පාවිච්චි කරන්න පුළුවන් බැටරියක දැම්මහම බර පොඩ්ඩක් වැඩි වුණා අපි බලමු ඉස්සරහට කොහොමද සම්පූර්ණ බර කියලා අපි දැන් ට්‍රාන්ස්මීටරකට බැටරිස් දාගමු ආයිදී ඔයගලන්ට පේන ස්විච් එක ඔන් කරාම බල්බ් එක බ්ලින්ක් වෙනවා මෙතන ඊට පස්සේ මෙතන තියෙන ට්‍රොපල් ට්‍රිම් එක මෙතන තියෙන ස්ටියරින් ට්‍රිම් එක ඒ කියන්නේ රෝද ගන්නට කෙලින් නැත්නම් අපිට මේකෙන් පුළුවන් රෝද කෙලින් හදාගන්න. මෙතෙන් පුළුවන් ට්‍රොටල් එක එහෙම නැත්නම් මේ ඇක්සලරේට් වෙන ඒක ට්‍රිම් කරන්න පුළුවන්. මෙතනින් පුළුවන් මේ ස්විච් එක මෙහෙම එහාට මෙහාට දානකොට අපේ හැරවෙන පැත්ත මෙහෙම හැරවුවහම වමට මෙහෙම හැරවුවහම දකුණට හැරවෙන එක මෙහෙම කළහම වමට හැරවෙන ඒ විදිහට පැත්ත මාරු කරන්න පුළුවන් මේකේ. ඒ විදිහට තමයි රිමෝට් එකේ වැඩ ටික තියෙන්නේ. අපි දැන් මේවා පොඩ්ඩක් මෙහෙම දීද්දි රන් කරන්න බලමු. ඉතින් මේ විදිහට මේ කැටගෙන අපිට පුළුවන් මේ ට්‍රොටල් එක ට්‍රිම් කරලා ගන්නට හදාගන්න. ඔන්න දැන් හරි එක. ඉතින් මේ තමයි මෙයාගේ මැක්සිමම් ස්පීඩ් එක. බ්‍රේක් උත් හොඳයි. මේ විදිහට තමයි ඉතින් මේ ඇස්ටිය වෙන්නේ. ආයිති මෙයා හැරවෙනවා මදි කියලා හිතනවා අපිට පුළුවන්. මෙන්න මේ කොටසේ ඕගලන්ට පේනවා මේ රොඩ් එක දාලා තියෙන්නේ මේ සර්වෝ හෝන් එකේ මෙන්න මේ කොටසේ උඩම පින් එකට තමයි උඩම සිදුරට තමයි දාලා තියෙන්නේ. ඉතින් එතකොට අපි මේ යට සිදුරට දාගත්තොත් එහෙනම් මෙයාව අපිට තව වැඩියෙන් හැරවෙන විදියට හදාගන්න පුළුවන්. ඉතින් මම එකක් දාලා පෙන්නන්නම්. හරි ඉතින් මන්ද මෙයාව ගලව ගත්ත මන්ද මෙයාව මේ යටම සිරුරට උඩින් තියෙන සිරුරට දාගන්නවා හරි ඉතින් ඒ විදිහට මම එයාව හයි කරගත්තා අපි දැන් බලමු ඔන් කරලා කොහොමද තත්ත්වය කියලා ඔයගලන්ට පේනවා දැන් කලින්ට වැඩිය ගොඩක් හැර වෙනවා ආයිති අපිට මෙයාව පස්සේ තව අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් තව ගොඩක් හැර වෙන විදිහට මෙන්න මෙතන ඔයගලන්ට පේනවා මෙන්න මේ කොටස ඇවිල්ලා හේතු වෙනවා මෙතෙන්ට ආයිති ඒක අපිට ඒ කොටස කපලා මෙතන පොඩ්ඩක් හීන් කළාට පස්සේ මෙයාව තව හැරවෙන්න හදාගන්න පුළුවන් ඒ කියලා මට හිතනවා ආයිති මෙයාගේ මේ ඩිෆරෙන්ෂල් එක ඇතුළේ තියෙන දැටි රෝද එහෙම ප්ලාස්ටික් තමයි එන්නේ මෙටල් නෙමෙයි ආයිති ක්‍රෝලර් එකක් නිසා ගොඩක් හයියෙන් යන්නේ නැති නිසා ගොඩක් ෆාස්ට් මූවමන්ට් එහෙම නැති නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා මම හිතනවා ඉතින් ඒ වගේම පරිස්සමෙන් පදින්නත් ඕනේ වැඩිය බ්‍රේක් ගන්න නැතුව එක තැන බ්‍රේක් ගන්න නැතුව ඒ වගේ කරන්න නැතුව පෙද්දාම කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා මම හිතනවා ඒ වගේ මේ ඩැටෝද මොන හරි වුණොත් අපිට ඒව ආපහු ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ කියන්නේ ඔන්ලයින් සයිට් වලින් අපිට ඒව ගෙන්නලා මෙයාව රිපෙයාර් කරලා හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔයගලන්ට පේනවා මම මේ ඩොබ් එක කටකෝනකොට රෝදේ හැර වෙනවා ඉතින් අපිට රෝදේ ඇදේට යනවනම් වාහනේ ඇදේට යනවනම් මෙයාව කටකෝලා රෝද ගන්නට කෙලින් තියාගැනීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ මෙන්න මේ ස්විච් එකෙන් මම කලින් කිව්වා වගේ මේ විදිහට පැත්ත මාරු කරන්න පුළුවන් ඉතින් වීඩියෝ එකේ ඉදිරි විස්තර වලට යන්න කලින් පොඩි දෙයක් පෙන්වන්න ඕනේ මෙයාට TRX 4 ක්ලෝන් එක කියලා කියන්නේ ඇයි කියලා ඉතින් මම දැන් පෙන්වන්නම් මේ තියෙන මෙයාගේ රිමෝට් එක ඊට පස්සේ මම පෙන්වන්නම් ට්‍රැක්සස් රිමෝට් එක මේක TRX 4 එකේ රිමෝට් එක නම් නෙවෙයි මේ මොන්ස්ටර් ට්‍රක් එකේ රිමෝට් එක නමුත් සයිස් ඔක්කොම එකයි TRX 4 එකෙත් මේ විදිහටම තමයි සයිස් එක අමතර බටන්ස් කීපයක් ලැබෙනවා ඉතින් ඔයගලන්ට පේනවා එකම වගේ තමයි මේ රිමෝට් දෙක
මෙන්න මේ හරිය හැඩේ පොඩි වෙනසක් තියෙනවා. උඩ හරිය නම් එකම වගේ. උඩ හරියෙත් පොඩි වෙනස්කමක් තියෙනවා. ආ ඉතින් ඔන්න සමානකම් සහ ඒ හේතු නිසා තමයි මෙයාට TRX4 clone කියලා අන්වර්ථ නාමයක් තියෙනත් හේතුව. හරි ඉතින් ඒ විදිහට තමයි යාගේ ඒ විස්තර ටික වෙන්නේ. ආ මම දැන් ඕගලන්ට D90 එකත් එක්ක මෙයා පොඩ්ඩක් එකට තියලා පෙන්නන්නම්. මං ගාව තියෙනවා D90 එකකින් කොටසක්. ආ ඉතින් D90 එක ආවහම මේ ගන්නට වගේ වේ මෙයාගේ රෝද ටික අහම. ඉතින් මෙන්න මේ වගේ තමයි මෙයාගේ sizes දෙක වෙන්නේ. ඕගලන්ට දල අදහසක් ගන්න තමයි මම මෙයා පෙන්වන්නේ. දැන් අපි ඊළඟට සුපුරුදු විදියට බලමු මෙයාගේ බර කොහමද කියලා. ඉතින් මම සුපුරුදු විදියට ගෙනහැලා තියෙනවා මගේ තලාදිය. දැන් මේක බැටරියත් එක්ක තමයි මේ තියෙන්නේ. ඉතින් ඕගලන්ට පේනවා බැටරි එකත් එක්ක ආසන්න වශයෙන් කිලෝ 2කුත් ග්‍රෑම් 200ක් වගේ වෙනවා මෙයාගේ බර. ආ ඉතින් හොඳ බරක් ක්‍රෝලින් වලට. හරි ඉතින් ඒ විදිහට තමයි ඒ විස්තර ටික වෙන්නේ. අපි දැන් මෙයා පොඩ්ඩක් පැදලා බලමු. Yeah, I'm about to fade away. Cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay. Just let me be me and I'll stay out of your way. I can see the way you look at me, I'm such a disgrace. I never really asked to be brought into this place. You wanna love me? Well then baby I have a taste. All the highs and the lows. No, you'll never be the same. I don't really wanna hurt you, but I can't control the pain. If you're sticking by my side, maybe we could be okay. Okay, okay, maybe you could be the change I need today. I promise that I've never felt this way. I really hope that you will choose to stay through all the pain. I know you told your friend you're not okay. And tell me what's wrong and why you never said you felt that way. Trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to gray as you fade away. Like nothing I've done.
ඉතින් ඒ විදිහට තමයි අපේ RC එක A20 ටික වෙන්නේ. ඉතින් හොඳ perform එකක් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති මෙයාව අපිට තව upgrade කරගන්න පුළුවන්. ඉතින් අපි සුපුරුදු විදිහට කතා කරමු ඊළඟට මෙයාගේ upgrade සහ මිල පිළිබඳව. ඉතින් මෙයාගේ upgrades ගත්තට පස්සේ මෙයාගේ මේ දැන් ඕගලන්ට පේනා වගේ මේ වගේ මේ pull rods, ඊට පස්සේ මෙයාගේ මේ bumpers මේ වගේවා metal වලින් සහ එක එක colors TNA වලින් දාලා upgrade කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ මේ අමතරව මේගොල්ලන්ගේ electronic parts ඕනම විදිහකට අපිට කැමති ඕන part එකක් දාලා මෙයාගේ crawling ability එක එහෙම නැත්නම් crawling කිරීමේ හැකියාව වැඩිපුර තියෙන ESC එකක් දාලා හොඳට upgrade කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙයාගේ shocks එහෙම මේ පේන විදිහට මේවා දාලා අපිට upgrade කරගන්න පුළුවන්. ඉතින් shocks 4 නම් අනිවාර්යයෙන්ම upgrade කරගත්තා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. මොකද මෙයාගේ crawling ability එක අපිට ගොඩක් වැඩි කරගන්න පුළුවන්. මෙයාගේ මේ shocks ටික හොඳ oil shocks ටිකක් දාලා upgrade කරගත්තොත්. ඉතින් ඒ විදිහට තමයි මෙයාගේ upgrades ටික වෙන්නේ. ඊට පස්සේ මෙයාගේ මිල ගත්තොත් එහෙම ඕගලන්ට පුළුවන් ඕන gadgets ආයතනයෙන් රුපියල් 31,000ක් වගේ මුදලකට මෙයාව මිල් දී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දිවයිනේ ඕනම තැනකට deliver කරගන්නත් පුළුවන්. වැඩි විස්තර මම description එකේ දාලා තියෙනවා. ඒ වගේම screen එකේ දාලා තියෙනවා contact numbers ඕගලන්ට පුළුවන් කතා කරලා බලන්න. හරි ඉතින් ඒ විදිහට තමයි මේ HP Toys ලාගේ Defender එකේ review එක වෙන්නේ. ඔයගලන්ට හොඳ අවබෝධයක් එනති ඒ වගේ video එක හොඳින් රස විඳින්න ඇති කියලා හිතනවා. ඉතින් මේ price range එක යටතේ ටිකක් size එක ලොකුවට ගන්න තියෙන හොඳ crawler එකක් කිව්වොත් මම නිවැරදි කියලා මම හිතනවා. හරි ඉතින් ඒ විදිහට තමයි අද video එක වෙන්නේ. ඒ වගේ මේ වගේ RC ගැන ගොඩක් video මම මගේ channel එකේ දාලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඒවත් ගිහිල්ලා බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ මාව තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා subscribe කරන්න කියලා තිල්ලනවා. ඒ වගේ මේ හැපැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මන් දාන මේ වගේ වීඩියෝස් ඒවලෙම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ RC ගැන ගොඩක් අප්ඩේට්ස් සහ ෆොටෝස් මම මගේ FB page එකේ දානවා. ඒකේ link එක පහල description එකේ දාලා තියෙනවා. ඉතින් page එකට like කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ වගේ RC ගැන තවත් වීඩියෝකින් ඉස්සරහම සුබ දවසක්.